බුදුදහම විකෘති වන අන්දමට දේශනා පවත්වමින් අවලෝකිතේශ්වර ලෙස තමන් හඳුන්වා දෙන පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා. දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. ඔහු මෙලෙස සුඛෝපභෝගී වාහනවලින් පැමිණ විවිධ ප්‍රසිද්ධ ආගමික ස්ථානවලට සහ ගේන් ගෙට ගොස් ධර්මයේ විකෘති කරමින් දේශනා කරන අයුරු දක්වන වීඩියෝද සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. එම පුද්ගලයා මෙලෙස දේශනා පවත්වන්නේ විකෘති ආගමික දේශනා පවත්වා පසුව සියදිවි නසාගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ අනුගාමිකයින් සම්බන්ධයෙන් තවමත් සමාජයේ කතාබහට ලක්වන අවස්ථාවකයි. අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ ඉල්ලමින් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද සිදු කළේ මෙවන් පසුබිමකයි. මේ අතර නව ජනතා භික්ෂු එකමුතුවද ඔහුව වහ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දුන්නා. පොලිස්පත්තුමාට සිහිපත් කරන්නේ මෙවැනි පුද්ගලයෝ සමාජය තුළ සැරිසරනවා නම් ඒ වගේම අනුගාමිකයෝ බිහි කරගෙන මෙවැනි විනාශයන් බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනයට හාමුදුරන් වහන්සේලාට සිද්ධ කරනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා නිසි දඬුවම් ලබා දෙන හැටියට ඉල්ලීමක් කරන්නයි අපි ආවේ. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා පුද්ගලයා පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. එහිදී පරිගණක අපරාධ විමර්ශන කොට්ටාසය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ එම පුද්ගලයාගේ ක්‍රියාකලාපය අනුව බෞද්ධ ආගමට දැඩි හානියක් සිදුවන බවයි. එමෙන්ම ඔහු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සාක්ෂි ලබන 17 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත් වරයා නියම කළා. අදාළ පුද්ගලයා පවත්වාගෙන යන YouTube නාලිකාව ඔස්සේ සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති ඔහුගේ දේශනා ඇතුළත් වීඩියෝ වලින් බුදුන් වහන්සේට සහ යශෝදරා දේවියට අපහාස වන අන්දමට ප්‍රකාශ නිකුත් කර ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දැනුම් දුන්නා. බුදුදහමට අපහාස කිරීමේ චෝදනා එල්ල වූ ජරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙන්ම මෙම පුද්ගලයාද සිදු කරන්නේ ඔහු වටා සිටින රංගන ශිල්පීන් උපයෝගී කර ගනිමින් මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ. යනුව කරුණු සල්කා බැලූ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා නියෝග කළේ ආගමික දේශනා පවත්වන අවලෝකිතේශ්වර ලෙස පෙනී සිටින පුද්ගලයාට විදේශ ගමන් තහනමක් පනවන බවයි. ඔහුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා බැංකු කිහිපයකට නියෝග කළා. ඉස්ලාම් ආගම් පදනම් කරගෙන හින්දු ආගම් පදනම් කරගෙන මේ වගේ දේවල් පැන නගින අවස්ථාවන් අපි ලංකාවේ දකින්නේ අඩුවේ. බුද්ධ ආගමේ තියෙන මේ නිදහස් චින්තනය මේ කරණම් ගහන්න පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම මේ ආගමික මූලස්ථාන අස්ගිරි මල්වතු පාර්ශ්වයන් සහිතව නිසා මේ සංඝ මූලස්ථානවල සිටින ඒ මහතෙරවරුන් වහන්සේලා මේවා පිළිබඳව සන්නිවේදනය වෙන්න ඕන. ඒ අය මේවා සම්බන්ධව නිසි කිරාමැනීම නිසි මැනබැලීමකින් තොරව නිහනතාවයෙන් යුතුව ඉඳීම මේවා වර්ධනය වීමට බලපෑමක් ඇති කරලා තිබෙනවා. මේ පුද්ගලින්ව ආරක්ෂා කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉන්නවා. ඔවුන් ඇමරිකාවේ USA සංවිධානයෙන් පෝෂණය වෙන පිරිස. විශේෂයෙන්ම මේ අවලන් ලෝකෝත්තරයා කියන පුද්ගලයා කටුනායකින් කොහොමද අතුරුපස් දාලා මුතුකොඩ දාලා VIP ලෝන්ජ් එකේ මේ වගේ පිස්සන්ව මේ රටට ඇතුළට ගන්නෙ. ඒ වගේම කැලණි වගේ පුදබිමක ඕනෑම කෙනෙකුට ගිහිල්ලා මේ වගේ පිස්සු විකාර නටන්න දෙනවා නම් කොහො මෙතන දින පොලිස් ඒකක තියෙනවා. සාමාන්‍ය කෙනෙකුට ගිහිල්ලා මේ කැලණි විහාරේ වන්දනා කරගන්න හරියට දෙන්නේ නැත්තරමට ආරක්ෂාව තර කරලා තියෙනවා. කෙනෙකුගේ සාමාන්‍ය රෝගී කෙනෙකුගේ වාහනයක්වත් ඇතුළට ගන්න බැරි වෙන විදියට බොහොම බාධක මවලා තියෙද්දි කොහොමද මෙවැනි පිස්සෝ ගිහිල්ලා මේ වගේ පූජනීය ස්ථානවල මෙවැනි පිස්සු විකාර නටන්නේ? ආණ්ඩුව මෙවැනි පිස්සන්ව පිස්සු බල්ලන්ව අල්ලලා වහම බැඳලා දාන්න ඕනේ.